අයිබුවන් දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලු සිදුවීම් සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් අද දවස පුරාම විවිධාකාරයේ ප්‍රවෘත්ති ගණනාවක් අප වෙත ලැබුණා ඒ වගේම මේ මොහොත වන විටත් අපට විශේෂ ප්‍රවෘත්තියකුත් ලැබෙමින් තිබෙනවා අප සූදානම් ප්‍රවෘත්ති විකාශය අතරතුර මේ සියලු තොරතුරු ඔබට සවිස්තරාත්මකව ගෙන එන්නට මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ගත වූ පැය කිහිපය තුල කොරෝනා ආසාදිතීන් 695ක් 495ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලීන් ප්‍රදේශ රැසකින් වාර්තා වන කොරෝනා තෙවෙනි රැල්ලේ රෝගීන් සංඛ්‍යාව 3400ක් ඉක්මවා යයි සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3644ක් එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවෙනවා අගමැති සහතික වෙයි විස්සට පක්ෂව ඡන්දය භාවිතා කළ සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නිර්වාහ හැරීමට තීරණය කළ බව පක්ෂ නායක සජිත් කියයි. හිටපු ජනපති මෛත්‍රී විස්සට ඡන්දය නොදුන් හේතුව දයාසිරි සහ අමරවීර හෙළි කරයි. විස්සට පක්ෂව දුන් ඡන්දයේ වටිනාකම රුපියල් 20ද අද ඉන්සයිඩ් ද පාර්ලිමන්තුලින්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මේ වන විට අප වෙත විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙමින් තිබෙනවා අප සූදානම් මේ ප්‍රවෘත්තිය තහවුරු කළ සැනින් ඉතාම ඉක්මනින් ඔබ වෙතගෙන එන්නට ප්‍රථම පුවත වෙතයි අප දැන් අවධානය යොමු කරන්නේ අද දින කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා ඉන් රෝගීන් 495ක් වාර්තා වුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතවයි මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී කොස්කම ශාලාවරෝහලේ ප්‍රතිකාර ලැබින් සිටියේදී පැනගිය තරුණයා බොරල්ල සහස්පුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටියේදී සුවා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 609 දෙනෙකු පිළිබඳව අද පසරු 7 පමණ විට වාර්තා වුණා. ඉන් ආසාදිතින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට අයත් ආසාදිතින් 496 දෙනෙක්, ගාල්ල දීවරවරායට අයත් ආසාදිතින් 5 දෙනෙක්, බේරුවල දීවරවරායට අයත් ආසාදිතින් 20 දෙනෙක් හා ආශ්‍රිතින් 40 දෙනෙකු ඒ අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 14 වන මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 57 කාන්තාවක්. ඒ අනුව ඇගේ අවසන් කටයුතු අද පස්වරුවේ කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු අද අලුයම එකට පමණ ඔහු ප්‍රතිකාර ලැබමින් සිටි කොස්කම ශාලාවරෝහලෙන් පලා ගොස් තිබුණා. ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. අනතුරුව අදාළ ආසාදිත පුද්ගලයා සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළ අතර අද පස්වරු එක පමණ වන විට ඔහු බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක රැඳී සිටියේදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙම ආසාදිත පුද්ගලයා කොස්ගම ශාලාවරෝහලෙන් පැන ගිය අයුරු ආරක්ෂිත කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.
මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටකොඩ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා මරදාන සහ දෙමටකොඩ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශවලට ලබන 20 हय बनदा एनाम लबन संदुदा उदयसन पहादाक्वा अंदरिनीतिय क्रियात्मक बन बवाई युद्ध हमुदापते लुतिनेंट जनरल शावेंद्र सिल्वा महता प्रकाश कले मेन्न एम पुवत यालित मरदान सह देमटगोड पोलिस बल प्रदेश वलट नैवत दनुम देनतुरु पोलिस अंदरिनी नैवत दनुम देनतुरु निरोधायन अंदरिनीतिय क्रियात्मक कर तिबेनवा कलुतर दिसुइके पयागल बेरुवल सह අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ලබන සඳුදා එනම් 26 වනදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බවයි යුද හමුදාපති ලුතුනේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අප සූදානම් අපගේ පළමු ප්‍රවෘත්තිය ඔබ වෙත ඉදිරිපත් කරමින් සිටියේම පුවත වෙත යලිත් යොමු වන්නට කොස්ගම නගරයේ දෙසට පැමිණ දුරගමන් බස් රථයකින් මොහු ඔරුගොඩපත්ත ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන්නතුරුව ඔරුගොඩපත්තේ සිට පාපෙදියකින් බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණය වෙත ගමන් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ. කොස්ගම හොස්පිටල් එකකින් පැනලා කොරෝනා පොසිටිව් වෙලා ඉන්න patient කෙනෙක්ව අල්ලලා සහස්පුර නිවාස සංකීර්ණය හැංගිලා ඉඳලා එයාව 19.90 ගිලනතු වේවා මගේ බොරැල්ල පොලිසියත් එක්ක එකතු වෙලා අපි යවලා තිනවා දැනට අවශ්‍ය කටයුතු වලට. ඔපෑ කීයක් ඉඳලා තියෙනවද මෙතන? පැය 6-7ක් ඉඳලා තියෙනවා. ආශ්‍රිතව මේ ලිෆ්ට් එකේ ඔපරේටරු ඒ ගෙදර කට්ටිය විතරයි. මේ ගියපු ගෙදර. වෙන කවුරුත් ආශ්‍රිතව මෙතනට මේ පාස්පෝර්ට් ආවට පස්සේ කිව්වේ හම්බෙලා නැහැ. මේට ඇවිල්ලා තියෙන්නේ චෙක් කරගෙන. මේ අතර බේරුවල දීවරවරායේ වෙළඳුන් 20 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 100ක් අතුරින් බවයි කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබහු මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඔවුන් බේරුවල අලුත්ගම මග්ගොණ රත්ගම පානතුර හා මතුගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අනුව බේරුවල දීවරවරාය අද සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කලමනාකාරීත්වයේ තීරණය කර තිබෙනවා. පැලියකුඩ මත්සය වෙළඳ සංකීර්ණයෙන් මාළු බිලදීගත් හෝමාගම පොදු වෙළඳ සංකීර්ණයේ වෙළෙන්දෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු වෙළඳාම් කටයුතු සිදු කළ හෝමාගම පොදු වෙළඳ සංකීර්ණයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එසේම හෝමාගම උපතපල් කාර්යාලයේද වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හෝමාගම පරිසභාවේ පොදු වෙළඳවලේ මාළු සැලේ හිමිකරු ඊයේ දවසේ COVID ආසාදනය බව හඳුනාගත්ත PCR පරීක්ෂණයෙන් ඊට පස්සේ අපි ඒ පුද්ගලයා මෙවන රෝහල් ගත කළා තියෙනවා. මේ වෙළඳ සැලේ වැඩ කරන සේවකයෝ 17ක් වමන අපි ඔවුන් සමගගේ පෞලිස් සිල් දෙනා මේ වෙනකොට නිරෝධායන ක්‍රමෙන් ඉන්නවා ඊට අමතරව මේ පොදු වෙළඳ පොලේ තව මස් කඩ එළවලු කඩ පොල් තෙල් කඩ විතර කඩ වැනි කඩ කීපයක් තියෙනවා ඒ කඩවල පුද්ගලයන් සමග මේ පුද්ගලයා අත නිතර ගනුදෙනු සිදු වෙලා තියෙන නිසා අපි తాවකාලිකව ප්‍රදේශ සභාව සමග එකතු වෙලා පොදු වෙළඳ පොලේ ඉතිරි වෙළඳ සැලවල් මේ වෙනකොට වසා දාලා තියෙනවා පැලියකුඩ මත්සෙ වෙළඳ සංකීර්ණයෙන් මාරු ලබාගත් රත්නපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා ඔහු ආසාදිතයෙකු ලෙස රුවීමත් සමග රත්නපුර පොදු වෙළඳ සංකීර්ණයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මෙම ආසාදිත පුද්ගලයා රත්නපුර මුවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ඇසුරු කළ පෞලිසියකට අයත් පුද්ගලින් නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍ය වෙළඳසැල් අද දින වසා දැමීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා හැටන් පොලිසිය නිලධාරීන් කටයුතු කළා. පැලියකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගත් පුද්ගලින්ගේ ආශ්‍රිතින් පිටසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඒ බියගම ක්‍රීඩාංගණයේදී අහුංගල්ල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගියදා එම ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට කොළඹ නැව තටාකාංගනේ සේවයෙන් නියුතු පුද්ගලයෙකු සහභාගී වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව මෙම පිටසගේ සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුවයි ඔවුන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත්තේ.
මෙතර ගාල්ල තැපැල් කාර්යාලයට පසුගියදා පැමිණි පුද්ගලයෙකුද COVID-19 වෛරස් ආසාදිතෙකු ලෙස ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා කටයුතු සිදු කිරීම නවතා දැමීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙන්නේ. COVID-19 වෛරස රට තුල ව්‍යාප්තව ඇති වකවානුවත තුල පාර්ලිමේන්තුව තුල ඒ සම්බන්ධයෙන් අවධානය යොමු යුතු බවට පවසමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු විවාදයක් එල්ලා සිටියා. ඒ අනුව අද දිනේ පුරා එම විවාදය පැවැත්වුණා. මාව ඉදිරිපත් කළා තියෙන සභාපති හැටියට යෝජනා කරයි මට බයද? You don't know what has happened in the committee. No. What is how can you say we are anti democratic? We are acting according to democratic principles. Read the minutes. මොකද්ද ඔබතුමා කතා නායකතුමා විදියට මේ ස්ථාන නියෝග අනුගමනය කරන්න නැත්නම් මේක ගිනි තියන්ද? කාරක සභාවේ තීරණය. කතා නායකතුමනි මම සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනවා අපිට හැමම සංසුන් වෙන්න රාජේ මුදල් කවුරු සංසුන් වුණා නම් හොඳයි මම කතා කරමු කෑ ගන්න නැතුව කතා කරන්න පුළුවන් මේ ස්ථාවර නියෝග වලට අනුවක් ගරු කතා නායකතුමනි දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මට ඒක ලබා නොදෙන්න අවශ්‍ය නිසා කාරක සභාව තීන්දුව වෙනස් කරන්න හදලා එහෙම කරන්න එපා එතුමා සහභාගී වුණේ එහෙම කරන්න එපා සභාපතිතුමනි මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදයේදී මේ කාරක සභාවේ මේ අපිට දීලා තියෙන අයිතිය ලබා දෙන්න තුනෙන් දෙකක් ඔබතුමන් ළඟ තියෙනවා සේමසිංහ මන්ත්‍රීතුමා කියන්නේ ගිය පාර්ලිමේන්තුව තියෙද්දී ඒ අවස්ථාවේදී ගරු කතානායකතුමනි බහුතරයක් හිටපු විපක්ෂය හැටියට අපිට පිළිගැනීමක්වත් නොදෙන මේගොල්ලන් ඒ කටයුත්ත කරේ ඒ ඉඳ ගරු කතානායකතුමනි බහුතර මන්ත්‍රීවරුන්ට ඒ කැමැත්ත දෙන්න ඇයි හර්ෂද සිල්වාට මේ තුනෙන් දෙකේ ආණ්ඩුව බයද පොඩක් අහගෙන ඉන්න මම හිටියා ස්ථාවර කාරක සභාව you wait I'm on my feet මොකද බය වෙන්නේ ඔයා බිල්ලෙක්ද ඔයා බිල්ලෙක් නෙවෙයිනේ ඔම ඉන්න අපි කිසිම වැරද්දක් කරලා නැහැ මං සභාගත කරනවා හර්ෂ සිල්ලා මැතිතුමා කතා කරන්නේ තොරතුරු දැනගෙන නෙවෙයි ලැජ්ජනදර අයිතිකාරය අපේ පැත්තට සම්දි දුන්නාම ලැජ්ජ තමයි ඔබට ඔබට ලැජ්ජ වෙන්න ඕනේ ඒ වෙච්ච දේට ගෙදර අස්සලා ගෙදර යන්න එලවන්න ඉස්සලා ලේක මස්සලා ගෙදර යන්න මම කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් මම කෝප්ප කමිටුවේ ඉන්නවා ඒ අවස්ථාවේ කෝප්ප කමිටුව නිසා කෝප් එකේ විපක්ෂයට දුන්නා ඒ සභාපතිකම් මේකේ දෙපාරම දීලා නැහැ දෙකේම දීලා නැහැ මේ මුදල් කමිටුවේ සභාපතිකම් අපිට දෙන්න මුදල් කාරක සභාවේ සභාපතිකමට අපි විපක්ෂයෙන් යෝජනා කරලා දෙනවා සාර්ථක සිල්ලා මෙතුමා එක ලබා දෙන්න දැන් ඉස්සද්ද වෙන්න දැන් ඉස්සද්ද වෙන්න ඡන්දෙට යන්න ඡන්දෙට යමු එම යෝජනාවට පක්ෂව ඡන්ද 87කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබිලා තියෙනවා ඒ නිසා යෝජනාව සම්මතයි සැලකිත ප්‍රමාණකින් බිඳවට්ටවා තිබුණා ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කර බව පෙන්눔 කරනවා මේකේම ආයතන තුල පැතිරෙන තෙක් මේ අවශ්‍ය ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනවා ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද ඒ නිසා මම හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම් ඒක අපි මේ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය සමාජ අවධානය දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් ඕන එහෙම නැතුව බය වෙන්න එපා මැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අනු පොකුරු වලට පත් වෙලා මේ පොකුරු ව්‍යාප්තියෙත් සමාජ ව්‍යාප්තියෙත් මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර නමුත් ඒ බෙහෙතම අනුමුම් කරනවා කොවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා මට කියන්න ගරු ඇමතිතුමිය ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවද නෑනේ සමාජ ව්‍යාප්තියක් තියෙනවා 1930 ඉඳලා ක්ලෝරොක්වින් ඕඩර් කරනවා මැලේරියාවට ලංකාවේ කොරෝනා අර්බුදයේදී අපි ආඩම්බර වෙනවා අපි සතුටු වෙනවා මේ වැඩසටහන සම්පූර්ණයෙන් ඉතාම ඉහළින් කළමනාකරණය කරා ඒ නිසා තමයි ලෙඩ අඩු ඒ නිසා තමයි සංකූලතා අඩු ඒ නිසා තමයි මරණ අඩු බටහිර වේදකම ඒ වගේම ආයුර්වේදයේ ඒ වගේම හෙළ වේදකම කියන මේ තුනේම සංයෝජනය මගින් රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදුණා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා 2030 වසරවල විට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ 75 වෙනි සංවත්සර සැමරුමට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක් වෙමි. Thank you, Your Excellency and the United Nations
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වෙනි සැමරුම් උත්සවයට එක්වීම සඳහා ආරාධනා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මගේ ස්තුතිය පුද කරන්න කැමැති. මෙම ඓතිහාසික අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 65ක් පුරා පැවතෙන දිගු කාලීන සම්බන්ධතාවය සිහිපත් කළ යුතුයි. COVID-19 වසංගත තත්ත්වයේ මෙම වැදගත් දිනේදී ඔබව එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මුණගැසීම වළක්වා තිබෙනවා. ලොව හමුවේ අභියෝගයක් වී තිබෙන මෙම පෙර නොවවිරු ගෝලීය සෞඛ්‍ය අර්බුදය මගහරවා ගැනීම අන් කවරදාටත් වඩා අප සාමූහිකව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා අපට සහ අපේ දරුවන්ට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට ඇති හැකියාව පිළිබඳව අපට විශ්වාසයක් තිබෙනවා එනිසා සමාජික රටවල් ලෙස මේ වගකිව යුතු මොහොතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ සහයෝගය දැක්විය යුතුයයි මම විශ්වාස කරනවා දශක තුනක දීර්ඝ කාලීන යුද්ධයකින් ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට තිරසර ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට යොමු වෙමින් පරිවර්තනීය සංවර්ධන මාවතකට ගමන් කරමින් සිටිනවා 2030 වසර වන විට හරිත සහ වඩා තිරසර අනාගතයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය කැපවීම අප රජයක් ලෙස බාරගෙන තිබෙනවා සෞඛ්‍ය අධ්‍යාපන පරිසර කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන පුළුල් සහයෝගය මේ මොහොතේ මා අගය කරන අතර අපගේ රටවල පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සාමූහික කැපවීමෙන් කටයුතු කරන්නයි මා ලෝක නායකින්ගෙන් ඉල්ලා සිටිනවා පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දෙන අතරතුරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව විශේෂයෙන් දැයේ දරුවන් සමග කටයුතු කිරීමට අවස්ථාව ලැබීම මා වාසනාවක් කොට සලකනවා එක්සත් ජාතීන්ගේ ඓතිහාසික 75 වන සැමරුම් දිනය වෙනුවෙන් සමස්ත එක්සත් ජාතීන්ටම මාගේ සුබ පැතුම් එක්කරන අතර සමීප සහයෝගීතාව වර්ධනය වන අයුරින් අකණ්ඩව ඉදිරියේදීත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සිහිපත් කරමි in the years to come thank you විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිතා කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නිරපා හැරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පසු රුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කමිටු රැස්වීමේදී විශේෂ තීන්දුව රැසක්ගෙන තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව විසින් ගෙනෙනු ලැබූ 20 වන සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ත්‍රිරේගීය දැනුම් දීමක් මත ඒකමතිකව තීන්දුව කරනු ලැබුව අතර ඊට එරෙහිව යමින් 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුව කර තිබෙන අතර එහි පළමු පියවර ලෙස එම පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නැරඹීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ තීන්දුවට පටහැනිව සංශෝධනයට පක්ෂව සහයෝගය ලබා දුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමටද එම මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුළ එම පිරිස සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමටද එම රැස්වීමේදී තීන්දුව කර තිබෙනවා. එම මන්ත්‍රී කණ්ඩායම රැස්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ ජනබලවේග පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙලා ප්‍රධාන තීන්දුව හතරක් ගත්තා. පළමුවෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඒකාධිපති 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ ඒ වගේම දේශද්‍රෝහී ද්විත්ව පුරවැසිකමට පක්ෂ වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ ගත්තු තීන්දුවට පටහැනි කටයුතු කරපු සියලුම මන්ත්‍රීතුමන්ලා අප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරපන්නට අපි කටයුතු කරමු දෙවනුව විශේෂයෙන්ම අපි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ මූලිකත්වයෙන් කතානායකතුමාට ලිඛිතව දැනුම් දෙනවා සමගි ජනබලවේග කණ්ඩායමේ අසුන් වලින් බැහැරව විනය විරෝධී කණ්ඩායම් තීරණයට විරුද්ධව කටයුතු කරපු ඒ කණ්ඩායමට වෙනමම අසුන් පනවන්නේ කියලා. ඒ වගේම අපි තවත් තීන්දුවකට ප්‍රවේශ වුණා විනය විරෝධී කණ්ඩායමේ තින් තීන්දුවට පටහැනිව කටයුතු කරපු ඒ සිරු දෙනාට නිත්‍යානුකූලව විනය පියවර ගන්නට අපි දීලා. හතරවෙනිව කොරෝනා තත්ත්වය බැහැර වෙලා රටේ යථා තත්ත්වය නිර්මාණය වෙනකොට මුළු රටේ සමගි ජනබලවේගයේ පක්ෂයක් සම්බන්ධයෙන් යම් යම් කටයුතු කරද්දී යම් යම් තීරණ ගන්න වෙනවා ඒ අනුව අපි ඉපත් කරලා තියෙනවා
මන්ත්‍රී කණ්ඩායමේදී අපි ඒකමතිකව සම්මත කරලා තියෙනවා හැම එක්කෙනාම මේකට විරුද්ධව ඡන්ද දෙනවා ඊළඟට අපි නැවත මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ඒකමතිකව සම්මත කරලා තියෙනවා එහෙම යන අයට විරුද්ධව විනය පරීක්ෂණ කරලා පක්ෂ සමාජිකත්වයේ අවශ්‍ය කරන්න ඕන කියලා මෙන්න අප වෙත ලැබුණු තවත් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශයන් බවට පත් කර තිබෙනවා එම පුවත පිළිබඳවයි දැන් අවධානය කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාබිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගුලවිට උතුර ගුලවිට දකුණ එමෙන්ම ගුරුමස්විල මාකලන්දාව යන ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන බවට පත් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා මෙන්න එම පුවත යලිත් කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාබිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගුලවිට උතුර ගුලවිට දකුණ මගුරුමස්විල මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ මොහොතේ නිවේදනය කර තිබෙනේ ආණ්ඩුවක් වශයෙන් එක් තීරණයක් ගත යුතු බැවින් විසුවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය භාවිතා කළ බව එම පක්ෂයේ මහල ඒකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා තීන්දුවක් ගත්තා පළවෙනි කාරණේ විදිහට තාම ඉක්මනින් අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ කියන කාරණේ දෙවෙනි කාරණේ විශේෂයෙන්ම කොමිෂන් සභාවල දීලා තිබිච්ච බලය පිළිබඳ ඇතිලා තිබුණ තත්ත්වයන් වලදී ඒවා යම් ස්වාධීනතාවයක් දක්වා ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලකට ගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දැක්කා ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තුන්වෙනි බලවේගය විදිහට අපි ඉදිරිපත් කළා 13 දිනක් අපි ඡන්දය පාවිච්චි කරා රයිල් කොමසික මාත්මයා ඉතාම සූක්ෂම ලෙස ජනාධිපතිතුමාත් තුළ තිබිච්ච බලය සම්පූර්ණයෙන්ම එතුමගේ ග්‍රහණයට ගත්තා මේක තුළ තමයි මේ අර්බුදය ඇති වුණේ ඒ නිසා තමයි 19 අවශ්‍ය කළ යුතුයි කියලා අපි සියලු දෙනාම ප්‍රකාශ කළේ තමන්ගේ බලය අඩු කරගන්න කටයුතු කරපු කෙනාට නැවත ඒ බලය ආපහු ජනාධිපතිවරයෙකුට පවරලා නැවත අත්නොමතික බලයක් ලබා දෙන්න මං හිතන්නේ කවුරුවත් අපි පණතක් ගෙනාවු කෙනෙක් වැඩ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒකට කියන විකල්පය ජනාධිපති ධූරය තබා ගන්නා ගමන් ජනාධිපතිවරයාගේ යම් යම් බලතල අඩු කිරීම නම් මේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක මේ වගේ වැඩක් කරන්න බෑ. එක්කෝ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නැත්නම් විශ්වවිද්‍යාල පන්නේ ආණ්ඩුක්‍රමයක්. නමුත් ආණ්ඩුවක් විදිහට අපි එක තීන්දුවක ආ යුතුයි කියන මතේ අපි ඉන්නවා. ඒ නිසා ඒකට අපි ඡන්දේ පාවිච්චි කරා. අලුත් ව්‍යවස්ථාව හැදීමේදී අපි අනිවාර්යෙන් ඒ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. සෛත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිතුමනොත් මේ රටේ එතුමත් මේ වැඩේම කරනවා. ඒක තමයි දැන ගමුගේ මහත්මිය කියන්නේ. එතුම මේ කියන්නේ කෙලින්ම සෛත් ප්‍රේමදාස මහත්තයා ආවොත් එතුමටත් මේ බලය අවශ්‍ය වෙනවායි කියලා. हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता ये व्यवस्था संशोधने पिलिबंद चांद विमसीमे अवस्थावट सहभागी नोवीम संबंधेन अमात्य महिंदामर वीर महताद मेलेस अदहस पलकला एतुमा दहनमेनी आंडुकन व्यवस्थाव सकास करान मुल्लेच्चकेनान एसा एतुमा पौद्गलिकव हितलतीयनवा मेकट चांदयक पाविच्ची नोकरैन विरुद्धव चांद दुन्नेत नहे एसा तमाय सहभागी नोने नमुत पक्षयक विदियट अपि तीन्दु करा श्रीलंका निदास पक्षय अपि अनिवार्यम मेकट සහයෝගය ලබා දෙයි. මේ අතර විසුවන ව්‍යවස්ථා සංශෝධනයේ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණද අදහස් පළ කළා. අපේ රටේ ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට අසමගිය වපුරලා ඒ හරහා තමන්ගේ බලවුමනා විටු කර ගැනීම තමයි එදා රාජපක්ෂ කණ්ඩායමේ පරමාර්ථය වුණේ. අවසානයේදී පාර්ලිමේන්තුවේදී ඔවුන් ඔක්කොම එකට එකතු වුණා. යසාගේට හකීම්ගේ රිෂාඩ්ගේ කණ්ඩායමේ සහයෙන් තමයි ඊයේ තුනෙන් දෙකෙන් පාර්ලිමේන්තුවේ විශ්ව සම්මත කරේ. මේකාධිපති බලයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් වලට දෙන ඡන්දය සල්ලි වලට විකිණෙනවා. ඇමතිකම් වලට වරදාන වලට වරප්‍රසාද වලට විකිණෙනවා. රාජපක්ෂලට තුනෙන් දෙකේ බලය හදලා දෙන්න ඊළඟට එහා පැත්තට පනින්නේ ඔය කණ්ඩායම කියලා අපි පැහැදිලිව මේ රටේ ජනතාවට කිව්වා. ඒ කිව්වා වගේම ටෙලිෆෝනෙන් ඡන්දය ඉල්ලපු 8 දෙනෙක් ආණ්ඩුවට සහය දුන්නා 20ට ඡන්දය දුන්නා. අන්තිමට රාජපක්ෂලා ගොඩ ගියේ සජිත්ලාගේ සහයයි හකීම්ලාගේ රිසාත්ලාගේ සහයයි. ඒක එහෙම නොවුනනම් ආණ්ඩුවට තිබුණේ 148යි. එහෙනම් විශ්ව සම්මත කරන්න බෑ. එහෙනම් මේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තිබුණා. ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ලබා දුන් ඡන්දයේ වටිනාකම රුපියල් 20ද අද ඉන්සයිඩ් ද පාර්ලිමන්ට් විශේෂාංගයෙන් ඒ පිළිබඳවයි අවධානය. විසුවන ව්‍යවස්ථා සංශෝධනයේදී ඊයේ දින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පක්ෂව සිය ඡන්දය භාවිත කළා. එසේ විපක්ෂයේ ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් 20ට පක්ෂව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්න් සිටියේ දැඩි කනස්සල්ලකින්. කෙසේ නමුත් විපක්ෂයේ පාර්ශවයේ සිනා සාගරයේ ගිල්වන්නට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන තුෂාර ඉඳුරිල් මන්ත්‍රීවරයා අපූර්ව වැඩක් කළා. ඒ 20ට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාට මෙලෙස රුපියල් 20ක් දිගු කරමින් එම සිදුවීම තුල ගැබ්ව තිබුණේ විනෝදයද උපහාසයද අපහාසයද යන වග අපට කිව නොහැකි. මේ එම සිදුවීමයි. රට හදන්නේ කොහොමද? රට හැදෙන්නේ කොහොමද? පොසිටිව් මිනිට් දැන්. පොතපත මූලික කරගත් පාසල් අධ්‍යාපනය කියන්නේ ලංකාවේ පවතින සමාජ ක්‍රමය මෙන්ම ආර්ථික ක්‍රමවේදයේ යටතේ ඕනෑම පුද්ගලයෙකුට රැකියාවකට අයදුම් කිරීම සඳහා වන අවම සුදුසුකම වනවා. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය සෑම පුද්ගලයෙකුටම සමාන ලෙස ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොරොන්දුවක් මත අපස සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලැබී පවුල්වල ළමුන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන යටතේ නාවලපිටිය ප්‍රදේශයේ ළමුන් 450කට බහුකාර්ය බලකා දෙපාර්තමේන්තුවේ බහුකාර්ය සංවර්ධන සහායකින් ලෙස පත්වීම් ලබා දුන්නා. ඒ නවල පිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ රැකියාවකට යන්න බැරුව එක ලක්ෂ ගාණක් අධ්‍යාපන සුදුසුකම්ගේ සිම් සපිරින තිකර ජනාධිපතිතුමා පසුගිය මැතිවරණයේදී පොරොන්දුවක් වුණා මේ රටේ අඩු ආදායම් ලාභී සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ආරක්ෂකට රැකියාව ලබා දෙනවා කියලා. ඒකේ පළවෙනි අදියර මා දිෂ්ඨ කරේ. අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර විශේෂ පුවත් දෙකක් අප ඔබ වෙත ගෙනෙනු ලැබුවා. එම පුවත් දෙක ඉතා ඉක්මනින් යලිත් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප සූදානම්. දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීති පනවා තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු අප ඔබ වෙත ගෙනාවා. කොළඹ දිස්ත්‍රික්කයේ දෙමට ගොඩ සහ මරදාන යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශ වලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ලබන සඳුදා නම් 26 වනදා උදෑසන 5 දක්වා එම ප්‍රවෘත්තිය අප ඔබ වෙත ප්‍රථමයෙන් ගෙන ආවා. ඉන් අනතුරුව රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් අප වෙත ලබා දුන්නා තවත් විශේෂ ප්‍රවෘත්තියක්. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශියේ ගුලවිට උතුර ගුලවිට දකුණ වෙදවත්ත මගුරු මස්විල මාකලන්දාව යන ග්‍රාමනිලධාරී වසම් නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දන්වා සිටියේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අප වෙත ඒ පිළිබඳ තොරතුරු ගෙනාවා. එමෙන්ම ප්‍රවෘත්ති අංශය අපගේ යලිත් අපිට තොරතුරක් ලබා දෙනවා. තවත් ප්‍රවෘත්තියක් තවත් රෝගීන් පිරිසක් වාර්තාවීමක් පිළිබඳවයි මෙම තොරතුර අපට ලැබෙන්නේ. ඔව්, මේ වන විට යලිත් රෝගීන් 256 දෙනෙකු COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් 256 දෙනෙකු මේ මොහොත වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය තහවුරු කරනවා. ඒ අනුව අපි ඔබට අද දවසේ ගෙන ආවා 605 දෙනෙකු රෝගීන් වාර්තා වූ බව. මේ වන විට තවත් රෝගීන් 256 දෙනෙකු වාර්තා වී ඇති බවයි මේ මොහොතේ අපට ලැබෙන තොරතුරු වලින් සනාථ වන්නේ. ඒ අනුව 800කට අධික රෝගීන් සංඛ්‍යාවක් අද දිනය තුළ මේ ගත වුණු පැය කිහිපය තුළ වාර්තා වී තිබෙනවා. මෙය
කල අපගේ රටෙන් වාර්තා වන වැඩිම දිනක් තුල වාර්තා වන වැඩිම රෝගීන් සංඛ්‍යාවට ආසන්න වී තිබෙනවා මෙම සංඛ්‍යාව මීට පෙරත් ඒ හා සමාන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත් මේ තුන්වන රැල්ල ආරම්භ වී මේ ගත වුණු දින කිහිපය තුල වාර්තා වන වැඩිම රෝගීන් සංඛ්‍යාව අතරට මෙම සංඛ්‍යාව අද දින එකතු වන බවටයි දැනට අපට තොරතුරු වාර්තා වන්නේ ඒ අනුව මේ වන විට මේ මොහොතේදී COVID-19 වෛරසය ආසාදනයේ වූ තවත් රෝගීන් 256 දෙනෙකු වාර්තා වී ඇති බවටයි අපට තොරතුරු ලැබෙන්නේ. තවත් විශේෂ මේ වන විට අපට ප්‍රවෘත්ති අංශය අපගේ නිෂ්පාදක වරුන් තහවුරු කරනවා 865 දෙනෙකු 800 65 දෙනෙකු සමස්ත වශයෙන් අද දිනය තුල මේ ගත වුණු පැය කිහිපය තුල රෝගීන් වශයෙන් COVID-19 වෛරසයේ වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව. ඒ අනුව ඊටම ඉහළ රෝගීන් සංඛ්‍යාවක් අද දවසේ මෙලෙස වාර්තා වනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව වාර්තා වුණා. ඒ අනුවයි මෙලෙස අද දවසේදී රෝගීන් 865 දෙනෙකු මේ ගත වුණු පැය කිහිපය තුල වාර්තා වන්නේ. අප බලාපොරොත්තු වෙනවා ලැබෙන සියලුම උණුසුම් තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ මෙතින් අවසන් වුවත් ඔබ වෙත ගෙනෙන්නේ Star Wars වැඩසටහන මින් අනතුරුව ආරම්භ වන යතරතුර හෝ ලැබෙන සියලුම උණුසුම් පුවත් ඔබ වෙත ඉතා ඉක්මනින් අප ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින් අවසන් වෙනවා. අප යලිත් හෙට උදෑසන 6ට හමු වෙ බලාපොරොත්තු වෙන යුතුයි ඔබෙන් සමුගන්නේ. සුබදායි රාත්‍රියක් ඔබ සැමට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.